රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානයේ පුවත් සිරස්තල වෙත මැතිවරණය ඉල්ලා ජාතික ජනබල වේගය පාරට රට පුරා විරෝධතා අරමුණ බවත් කියයි ප්‍රජාතන්ත්‍රයේ අකුලනවා නීති නමලා එසේකා හඳ එළිය පොල් කට්ටෙන් බහලා හඳ පායන එක නතර කරන්න පුළුවන් කියලා හිතන්න එපා කියලා අද ටෙලිවැකිය පාලකින්ට මතක් කරනවා. දැන් අවධානය දේශීය පුවත් වෙත. ජනමතයට ඉඩ දෙනු පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන තේමාව මුල් කරගනිමින් ජාතික ජනබල වේගය ඊයේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ රාජකීය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුර මැතිවරණ කොමිෂන් සභාව සහ ඒ අවට ප්‍රදේශවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබුණා. මෙම උද්ඝෝෂණය ආරම්භ කිරීමට පෙර බැලිකඩ පොලිසිය සිදු කළ ඉල්ලීමකට අනුව උද්ඝෝෂණයේදී මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් වාර්ණ නියෝගයක් නිකුත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා. ඒ ජාතික ජනබල වේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු වග උත්තරකරුවන් 26 දෙනෙකුට එරෙහිවයි. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය කොටාපාර, නාවලපාර, සරණපාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගවල මහජනයාට පීඩාවක් ඇතිවන ආකාරයෙන් උද්ඝෝෂණ කිරීම තහනම් කර තිබුණා. කෙසේ වෙතත් ජාතික ජනබල වේගය නියමිත පරිදි සිය උද්ඝෝෂණය මැතිවරණ කොමිසම ඉදිරිපිටදී පැවැත්වීමටයි කටයුතු කළේ. නීති නමල කෙසත් ගහලා සත්‍ය නතුව කොලේ වහලා රට කරලා කොමිසමත් නිකන් ජනාධිපතිතුමන් තාලට හැසිරෙනදකින් සැකයක් අපට තියෙනවා. අපි අවධාරණය කරන්න ආවේ මැතිවරණ කොමිසමට මහ ජනතාවගේ බදු මුදල් වලින් පඩිගවන්නේ ඒගොල්ලන්ට නඩත්තු වෙන ඒගොල්ලෝ ඒකෙන් සෑ ඒගොල්ලෝ මහ ජනතාවගේ ප්‍රයන්තාවදී අපට පවත්වන්න ඕන. මැතිවරණ කොමිසමත් තියෙන්නේ මැතිවරණ කල් දාන නෙවෙයි මැතිවරණ තියන්. ඒ නිසා මැතිවරණ කොමිසම Taman තීමේ බලය පාවිච්චි කරලා Tamanගේ මැදිහත් වීම උපරිම කරලා මේ පුංචි ඡන්දය වහම දිනා දෙන්න වැඩ කරනවා කියලා විශ්වාස කරනවා. රයිල් වික්‍රම සිංහල මේ ඡන්දයට බය ඡන්දා කුලපු නිසා අද මුළු රටම අවුල් වෙලා පළාත් පාලන ආයතන අවුල් වෙලා අනිත් प्रकाश करपु चांदेनवाद्य विरुद्ध जनता प्रकाश गिरी में
අපි හැම තැනම මේ සටන දිගටම ගෙනියනවා අද 8 වෙනිදා අපි කරන්නේ ආරම්භයක් පමණයි ඒ වගේම රටේ ජනතාව එකතුලා විරෝධතාවයක් කරනවා කුවම තමන්ගේ කලිසමේ සුළුදිය පහ වෙන්න තරම් බය ජනමතයක් නැති පුද්ගලෙක් තමයි ඔහු ජනමතයට බයයි ඒකට හේතුව තමයි ඔහු දන්නවා ඔහුට කිසිම ඡන්දයකදී ජයග්‍රහණයක් කරන්න බෑ ඔවුන් ඔක්කොම පරදින බව ඒ නිසාම තමයි මේ ඡන්දය කල් දෙවීම සිද්ධ කරන්නේ දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 290 වැනි ටෙලිවැකිය මේක මහා අරුම පුදුම රටක් අරුම පුදුම දේශපාලනඥයින් ඉන්න රටක් විශේෂයෙන් ලැජ්ජාව බය කියන මේ අකුරවල තේරුමවත් දන්නේ නැති සමහර දේශපාලනඥයින් නිසා මේ රට තව තවත් ප්‍රපාතයට අගාධයට මිසක් ඉන් ගොඩ යාමක් නම් පේන තෙක් මානයක නැහැ කියලා කියන්න ඕනේ විශේෂයෙන් රට මේ වැල් පාර්ලිමේන් එගොඩ කරන බව කියූ ජනපති රනිල් එගොඩ කිරිල්ල කෙසේ වෙතත් දැන් ඡන්දසිතියම අකුලලා අවසන් නේද රටේ ජනතාවට ඡන්දයක් අවශ්‍ය නැති බවත් ඔහුට කවුරු හෝ හීනෙන් ඇවිත් කියලා පළමු වතාවට මේ ලොවෙත් නැති ඡන්ද ප්‍රතිශතයකුත් කියන්න පටන් අරගෙන නේද ඡන්දයක් තිබ්බොත් එකදු පක්ෂයකටවත් 50%ක් ගන්න බෑ කියලා ජනපති රනිල්ම උපකල්පනය කරලා නේද දැන් ඔහු උපකල්පනය කරන්නත් ඒ අනුව ක්‍රියා කරන්නත් පටන් අරගෙන මොකද ඔහු ඒ කියන්නේ මේ විධායක ජනාධිපති මොනව කළත් නීතිය හමුවට ගෙනියන්න බැරි නිසානේ නේද ඒකනේ එක එක උපකල්පන වලට යන්නේ දැන් මේ විකෘත වූ ජනවර්ම තුල ඇත්තේ රටේ ඉතිරි ටිකත් කාබාසිනියා කෙරෙන උත්සාහයක් එහිදී රටේ සැබෑ ප්‍රශ්න ජනතාව හමුවට ගෙනියන අතලොස්සක් මාධ්‍ය මර්ධනයට පියවර ගන්නට ඔන්න දැන් ආයේ කැස කවමින් ඉන්නවා ඒ සඳහා නව නීති ගෙන එන්න සූදානම් වෙනවා ඒක තමයි මේ පාලක දේශපාලන නඩයේ ප්‍රධාන උත්සාහය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම පවා තව තව කල් යමින් තිබෙනවා නේද අඩුම ගානේ ඒ සඳහා මේ වසර අග වෙනකන්වත් බලා ඉන්න සිදුවේවි මේ අතර වාරයේ තමයි ඔය තවත් ගිනි පොලියට ණය ගන්න බව වාර්තා වෙන්නේ නේද 25 පොලියට පවා මේ උන්දලා බය නැතුව ණය ගන්නවා මොකද අද මේ ණය අරගෙන කාලා බීලා ණය මත දුහන ආර්ථිකයේ රනිල් මැජික් පෙන්නලා යන්න යාවි ආ රනිල් වික්‍රමසිංහ ජනාධිපති මැජික් පෙන්නලා යන්ට ආවි දැනටමත් උපදින්ට ඉන්න දරුවාගේ හිටන් රුපියල් ලක්ෂ 15ක් විතර ණයයි බැලූ බැල්මට ජනපති රනිල් මේ ආර්ථිකයේ ගොඩදාන බවක් තමයි මතු පිටින් පේන්න තියෙන්නේ නේද ඔව් පෝලිම් නැ ඒක ඇත්ත හැබැයි මේ අද වෙනකන් මේ සියලු සෙල්ලම් දාන්නේ ණය වලින් මිසක් නිෂ්පාදන ආර්ථික මොඩලයකින් නෙමෙයි අපේ රටේ තිතින් සමහරුන්ට ඔය බලලා මැටියෙන් මුණත් කමක් නැණේ මීයන් අල්ලනව නන්නේද හැබැයි මේ පාලක නඩේ එකක් දන්නවා අදවන විට මේ මතු පිට ස්වරූපය මේක වුණත් රට තුල ඇතුළ ඇත්තේ උතුරා යමින් පවතින ගිනි කන්දක ස්වරූපෙන් කියලා ගිනි කඳු පුපුරා යාම කියන්නේ ජනතා නැගිටීම බලන්න ඉවක් බවක් නැතුව විශාල ලෙස බදු ගහනවා බදු ගෙව්වම කන්න බොන්න දරුවන්ට උගන්වන්න වියදම් කරන්න බැරි තරමට වෘත්තිකීන් ඇද වැටිලා වෘත්තිකීන් රට අතහැර යමින් ඉන්නවනේ දොස්තරලා 1800කට වැඩියෙන් දැන්ටමත් රටින් ගිහින්නේ නේද විශ්වවිද්‍යාල ආචාර්යවරුනුත් රට අතහැර යනවා බදු පිට බදු ඒ වගේමයි රෝහල් වල බෙහෙතුත් නැහැ අපි මේ පාලක නඩේට බදුත් ගෙවලා ප්‍රයිවට් රෝහලකින් මුදල් ගෙවලා ෆාමසියකින් අස්ප ගාණක් ගෙවලා බෙහෙතුත් අරගන්න ඕනේ නේද මරණාසන්න රෝගීන්ගේ සැත් කම් පවා නතර වෙලා තියෙනවා සමහර රෝහල් වල යුනිට් පිටින් වහලා දාලා පාසල් දරුවන් මන්ද පෝෂණයට ගොදුරු වෙමින් තිබෙනවා සමස්ත දරු පරපුරටම දිවාහාරයේ දී ගන්නට බැරි පාලකයෝ ටිකක් නේද ඒ වගේමයි අද මහා මාර්ග නඩත්තුව පවා නතර වෙලානේ නේද කර්මාන්ත හා ව්‍යාපාර හා ආයෝජන බහුල කිරීම වෙනුවට තියෙන ආයෝජනත් වැසී යමින් තිබෙනවනේ ඊට කදිම උදාහරණ ඇඟලුම් සහ තේ ආර්ථිකය මේ දෙකෙන්ම රටට ලැබුණේ ඩොලර් නමුත් ඒ ආදායම දැන් බිඳ වැටිලා අවසන්. උත්තර හොයන්නේ නැහැ. රජයට අයත් ව්‍යාපාරය ඉතින් කොහොමවත් බංකලොත් නේ නැද්ද? ආ කාට හෝ ඔය අත යට අඩු ගානකට විකුණලා දමන්න කැස කවනවා. පාසල් දරුවට පවා බදු ලිපි ගොනු හදන්න සූදානම් වෙනවා. හැබැයි මේ දේශපාලන පැලැන්ති අරන් බලන්න මේ උන්දලා ඒ බදු ධනෙන් සැපවත් ජීවිත ගත කරනවානේ. ඒවා අතහැරලා නැහැ. තීරු බදු නැති වාහන, බදු නැති වැටුප්, අඩු මිලට ආහාර, නොමිලේ බෙහෙත් ටික ජීවිත රක්ෂණය නේද? අපි ජීවිත කාලයම කඹුරලා කඹුරලත් විශ්‍රාම වැටුප ගන්නකොට උන්දලට අවුරුදු 5න් විශ්‍රාම වැටුප හම්බ වෙනවා. අපේ රටේ අදත්
මාධ්‍යවේදීන්ට විශ්‍රාම වැටුපක් නැහැ. වයසට ගියාම අතපය පණ නැති වුනහම පෑන අල්ලගන්න බැරි වුනහම ජීවිතයක් නැහැ. හරිද? මේවට අමතරව මෙලෝ රටට සත් පහක වැඩක් නැති විදේශ ගමන් යනවා. ඒ විදේශ ගමන් වලදී බලන්න තාම ඒක කරනවනි නේද? ඒ විදේශ ගමන් වලදී අහන්ට ලැබෙන්නේ අර අනේ අම්මේ එදා ඉඳලම අහපු බෙරපදේනේ මොකද්ද බෙරපදේ? දෙරටේ මිත්‍රත්වයේ යලි තහවුරු කරගන්නට සමත් වුණා. තරහ වෙලාමනේ දෙරටේ මිත්‍රත්වයේ. හරිද? ඊළඟට පාලකින් සිත්සේ සතුටු වෙනවා කාබී විනෝද වෙනවා. ආ මේ රටේ ඉහළ නිලධාරි පැලැන්තියක් තකට තක උන්දලත් අර උන්දලා වගේම නිල වාහන ඉන්ධන දුරකතන පහසුකම් නිල නිවාස විදේශ සංචාර සාකච්ඡා සම්මන්ත්‍රණ වලට කියලා නේද අපේ බදු මුදල් වලින් ලෝකයේ හතර වටේ රවුම් ගහනවා අපිව තව තවත් ලෝකයට ණය කරමින් මේ අය සැප විඳිමින් සිටිනවා අදටත් Tamanගේ වියදම් කප්පාදු කරගන්න කියලා එකදු වැඩක්වත් කළාද කියලා රටට කියන්න ආ මේ ගැන රටට කියන්නකෝ මාධ්‍යට ඇවිල්ලා කියන්න මෙන්න අපේ කප්පාදු කරගත්ත දේවල් මාධ්‍ය මර්ධන අනපනත් ගෙනල්ලා මේ හදන්නේ අපේ කට වහලා අපිව නිහඬ කරන්න මේ මොකද මේ ඇත්ත කියන නිසා අපිට කියන්න තියෙන්නේ මේන් මෙච්චරයි පොල් කට්ටෙන් සඳ එළිය වසා හඳ පායන එක නතර කරන්න බැරි බව ඔය කොයි කවුරුත් මතක තියාගත්තොත් හොඳයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා යලිත් හමු වෙමු අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්